හෙලෝ රතනාඳුරුද? රතනාඳුරු තමයි කතා කරන්නේ. රතනාඳුරුගේ මේ පාර්ලිමේන්තු හාමුදුරුව නේද? ඔව් ඔව් පසක මහත්තයා පන්සල රතනාඳුරු තමයි කතා කරන්නේ. හාමුදුරනේ මම කතා කරන්නේ ඔබතුමාගේ දායකයෙක් පන්සලේ. අනේ මහත්තයෝ ගොඩ කාලෙකින් කවුද මහත්තයාගේ නම? සියරත්න. සියරත්න හාමුදුරනේ. සියරත්න කිව්වේ මහත්තයා දායක සභාවේ එහෙම කෙනෙක් නැහෙනි මහත්තයෝ. හාමුදුරන්ට ඉතින් ඕවා මතක තියෙන පන්සල් ගානේ එන්නත උපාසක අම්බල ටිකට කෙලිනව ඇරෙන්නේ නේ හාමුදුරනේ. අනේ උපාසක මහත්තයෝ මේ මහත්තයා බෞද්ධෙක්ද? බෞද්ධ බෞද්ධ උපදින්ම බෞද්ධක හාමුදුරනේ. හාමුදුරන්ගේ පන්සලේ දායක සභාව ඉන්නවනේ මම. ඇයි මහත්තයෝ අසභ්‍ය වචනෙන් කතා කරන්නේ හාමුදුරුවෝ නමකට? ඇත්ත හාමුදුරනේ පන්සලේ අභිෂේක ගියා කියන්නේ ඊයේ වෙරේද? ඒ 16 විනය විතර නේද ඔය? ඇයි මහත්තයෝ මේ එහෙම අපහාස කරන්නේ ස්වාමීන් වහන්සේලාට? මහත්තයා මේ හෙළ උරුමයට අපහාස කරන්න කතා කරනවා, මට අපහාස කරන්න කතා කරනවාද? මහත්තයෝ මහත්තයා මේ මට පේන්නේ මේ UNP ගේ හරි වෙන කොහේ හරි පක්ෂිකෙන් කතා කරනවා කියලා තමයි මට හිතෙන්නේ. ස්වාමීන් වහන්සේ කොහෙද දන්නේ නැති ඉන්නේ? පොඩ සීරු උස්සලා බැලුවනම් තියනවද කියලා ස්වාමීන් වහන්සේ. උපාසක මහත්තයෝ මම එකපාරකුත් කිව්වනේ ඉවසීමේ සීමාවක් තියෙනවනේ. භික්ෂුන් වහන්සේලා නමකට කතා කරන්න ඉගෙන ගන්න මහත්තයෝ. ඉස්කෝලේවත් ගියේ නැද්ද මහත්තයෝ? ඈ ඉස්කෝලේවත් ගියේ නැද්ද? වැස්සකටවත් අඩු ගානේ ආන්දර ඊපෙර දවුන ගැටයක් කියලා ගැදුවේ නැද්ද පන්සල පැත්තේ ආපු? මම ඔබේ අම්මට සුකන්න උපාසක කැරි වෙශික පුතා මමට එකපාරක් කිව්වා. ඔබට එකපාරක් හොඳින් කිව්වා. ඔබ ඇහුවේ නැහැ. කැරි වෙශික පුතා අහගනි. ඔබේ අම්මට සුකන්න වරෙන් පන්සල කරිටි. මෙන්න ගලයා ගුණාරප කියනෝ. අනේ පොන්නේ. මෙන්න ගලයා ගුණාරප කියනෝ. උත්තික පුතා හෙළුරුමේ හග්ගෙදි තොක පුකේ ගහ ගන්න ඕනද? වරෙන් පන්සලට කැරි පොන්න වෙශික පුතා. තොටේ අකෝ ඔබේ අම්මට උගන්න වරෙන් සුරුසල පුකේ අරලා දාන්න.